ශ්‍රී ලංකේය සංවර්ධනයේ නව දිශානතීන් වෙනුවෙන් ව්‍යාපාරික ලෝකයෙන් ලැබෙන දායකත්ව විමසා බලන ITN ව්‍යාපාරික පුවත්. Coca-Cola beverages අනුග්‍රහයෙන් ඉවත දමන ප්ලාස්ටික් බෝතල් බහලන බඳුන් පොලිස් පරිසර කොට්ටාසයට බාර දීම පසුගිය දිනක සිදු විය. ලෝක පරිසර දිනයට සමගාමීව Coca-Cola beverages ශ්‍රී ලංකා සමාගම ආයතනික සමාජීය වගකීම් ක්‍රියාවට නංවන ව්‍යාපෘතිය වන නැවත ජීවේ දෙන්න වැඩසටහන මගින් කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානවල පරිසර පොලිස් ඒකක සඳහා ඉවත දමන ප්ලාස්ටික් බෝතල් බහලන බඳුන් බෙදා දීම පස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශවන්දු තෙන්නකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය පොලිස්පති කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරුණා. Coca-Cola beverages ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයක් අරෝරා තුරුතුරු මහජන සම්බන්ධතා කටයුතු අධ්‍යක්ෂ ලක්ෂාන් මදුරසිංහ පස්සහිර පළාත් පරිසර පොලිස් කොට්ටාස භාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ලංකා බැංකුව චීන සංවර්ධන බැංකුව හා එක්ව ණය ගිවිසුමකට අත්සන් තබයි. ශ්‍රී ලංකේය බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ලංකා බැංකුව චීන සංවර්ධන බැංකුව සමග ක්‍රියාත්මක කරන ඇමරිකානු ඩොලර් මිලියන 140ක දිගුකාලීන ණය මුදලෙහි ඇමරිකානු ඩොලර් මිලියන 70ක් වන පළමු අදියර සඳහා ගිවිසුම් ගතවීම ලංකා බැංකුව ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. COVID-19 ව්‍යසනය හේතු කොටගෙන මෙම ගිවිසුම සඳහා වූ අත්සන් තැබීම ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ දෙරට සම්බන්ධ කරගැනීමෙන් සිදු වූ අතර මේ සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් එහි ආර්ථික සහ වාණිජ්‍ය කොන්සියුල යැං ෂුවා යුවාන් මහතා, ලංකා බැංකුවේ සභාපති නීතිඥ කාංචන රත්පත්තේ මහතා, ලංකා බැංකුවේ මහා කළමනාකරු DPK ගුණසේකර, ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික RMP රත්නායක සහ චීන සංවර්ධන බැංකුවේ ගුවන්ශී ශාඛාවේ සාමාන්‍ය අධිකාරී මේ ශිවන් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙම ණය මුදල COVID-19 හේතුවෙන් අවධානවටපත් ව්‍යාපාර සඳහා වූ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා පියවීමට යොදා ගැනීම ලංකා බැංකුවේ අපේක්ෂාවයි. व्यापारिक लोक के अलुपुर।